ඊයේ උදෑසන මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් මාධ්‍ය හමුවක් අරගෙන ගොඩාක් චණ්ඩිපාඨ දාලා පැය කීපයක් ඇතුළතම කැබිනට් මණ්ඩලය විසින් තීරණ කීපයක් අරන් තියෙනවා. ටිරාන් අලස්ගේ මාධ්‍ය සාකච්ඡාවේදී තර්ජනාත්මකව ප්‍රකාශ කරා ගිවිසුම් අත්සන් කරලා ඉවරයි VFS ග්ලෝබල් ආයතනයත් එක්ක. ඒ නිසා මොන විදිහටවත් ආයේ වීසා ගාස්තු වල අඩු කිරීමක් කරන්න බෑ. පුංචි අඩුවක් වෙලා තියෙනවායි කිව්වා. මාස 6ේ වීසා විතරයි දාලා තියෙන්නේ. මල්ටිපල් එන්ට්‍රි වීසා විතරයි දාලා තියෙන්නේ. සිංගල් එන්ට්‍රි වීසා මේ මාස 3ක දාන්න අමතක වෙලා. පුංචි අත්තරක්දක් කියලා කියලා. පුංචි අත්තරක්දක් නෙමෙයි. සාමාන්‍ය ලංකාවේ සංචාරකයෙකු ගත්තොත් එහෙම එන සංචාරකයන්ගෙන් කොච්චර පුංචි ප්‍රතිශතයක්ද මාස 6කට වීසා අරගෙන මල්ටිපල් එන්ට්‍රි. ඒ කියන්නේ මාස 6 ඇතුළත කීප වතාවක් එන්නේ. එහෙම සංචාරකයෙකු වෙන්නේ ඉතාම අඩු ප්‍රතිශතයක්. වැඩිම සංචාරක ප්‍රමාණයක් එන්නේ මාසෙට, මාස දෙකට, මාස තුනට එකවරක් ඇවිල්ලා යන්න තමයි එන්නේ. අර බිස්නස් කරන රටවල් වල වගේ නෙවෙයි. ලංකාවට, සිංගප්පූරුවට, මැලේසියාවට වගේ, තායිලන්තයට වගේ නෙමෙයි ලංකාවට සංචාරකයෝ එන්නේ. ඒකට ප්‍රශ්නේ තියෙන්නේ ඒ සරල කරුණ අමතක වෙන්න තරම්. එහෙම අමතක වෙනවා නම් ওই පුද්ගලයා ඇමතිකමට සුදුසුත් නැහැ. ඊට පස්සේ ওই කතාව කියලා මොන විදිහකටවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් අර බලය ඉවත් කළා නැහැ. රජයේ සතුව තමයි බලය තියෙන්නේ. ඒක පෞද්ගලික සමාගමකට දීලා නැහැ කිව්වා. අර VFS සමාගම ඉන්දියානු සමාගමක් නෙමෙයි කිව්වා. මේ ටික ඔක්කොම කියලා අවසන් වෙලා පැය කීපයක් යනකොට ඔහු කිව්වා ඩොලර් 18.750ක තමයි කමිෂන් එක තියෙන්නේ. ඩොලර් 18.750ක තමයි සේවා ගාස්තුවක් අය කරන්නේ ඒ සමාගම. ඒක මහ ලොකු ගාණක් නෙමෙයි කියලා කිව්වා. මේ ඔක්කොම කියලා පැය කීපයක් යද්දි විශාල වෙනසක් අන්තිමට කැබිනට් මණ්ඩලය කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලය මොකද්ද කියලා තියෙන්නේ. පළවෙනි එක කැබිනට් මණ්ඩලය කියලා තියෙනවා අර කෙටි කාලීන කාලයකට එන සංචාරකව සඳහා ඩොලර් 50කට වීසා දෙන්න එකඟයි කියලා. ඊට පස්සේ කැබිනට් මණ්ඩලය තීරණයක් කරන් තියෙනවා VFS සමාගමට දෙන කමිෂන් එක ඒ සේවා ගාස්තුව ඩොලර් 18.50 සිට ඩොලර් 10ට අඩු කරනවා කියලා. මේක පුදුම වැඩන්නේ. මොකද අල්ලපු ගෙදර කඩෙන්ද මේක කරේ? අල්ලපු ගෙදර කඩයක් එක්කද මේක කරේ? මුලින් කිව්වා ගිවිසුම් අස්සම් කරලා තියෙනවා. ඒ නිසා සතයක්වත් වෙනස් කරන්න බෑ කියලා. ඔය කියන විදිහේ විධිමත් ජාත්‍යන්තර සමාගමක් එක්ක ගිවිසුමක් අස්සම් කරා නම් කොහොමද පැය කීපයක් ඇතුලේ ඩොලර් 18.50 ඩොලර් 10ට අඩු කරන ජාතිය තීරණයක් ගත්තේ? ලෝකේ කොයි රටේද එහෙම කරන්නේ? එහෙමනම් පැහැදිලිව ගිවිසුමක් අස්සම් කරලා නැහැ. ගිවිසුමක් අස්සම් කළා නේ. අනිත් එක මෙතනදී ලොකුම ප්‍රශ්නේ තමයි ඩොලර් 10ට ඒ සමාගම එකඟ කර ගැනීමේ හැකියාව තිබුණා නම් ඩොලර් 18.50ක් ගෙවන්න තීරණය කරේ ඇයි? ඒ ප්‍රශ්නේ තියෙනවා. ඊළඟ එක තමයි ටිරාන්නලස් පුන පුනා කිව්වා ආගම නිවිගොන දෙපාර්තමේන්තුවට තමයි බලය තියෙන්නේ කියලා. හැබැයි කැබිනට් තීරණේ තියෙන්නේ කොහොමද? කැබිනට් තීරණේ තියෙන්නේ වීසා නිකුත් කිරීමේ සම්පූර්ණ බරය පෙර පැවති පරිදිම ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට නැවත පවරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කියපු එක හරි. මේක දීලා තිබුණේ ඉන්දියානු පෞද්ගලික සමාගමකට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ තීරණය විසින් ඔප්පු කළා තියෙනවා අපි මේ කටකැඩනකල් කියපු කතාව හරි කියලා. අපි දිගින් දිගටම අපි කිව්වා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා, විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය ලංකාවේ ස්වාධිපත්‍ය පිළිබඳව ප්‍රශ්නයක් කියලා ඒක ඔප්පු වෙලා තියෙනවා. හැබැයි දැන් ඊළඟ ප්‍රශ්නේ මේක පිටිපස්සේ තියෙන දැවැන්ත වංචාව සම්බන්ධ මේ වෙනතුරු කිසිම දෙයක් කියලා නැහැ. විශේෂයෙන් අපි ඊයේ ප්‍රශ්න කරා අර ඩොලර් 18.750ට අමතරව තිබුණු ඩොලර් 7.7යි ඩොලර් 7.727 කාටද යන්නේ කියලා. ඩොලර් 7.727 කාටද යන්නේ කියන එක සම්බන්ධ මේ වෙනතුරු උත්තරයක් දීලත් නැහැ. මේක හරි පැහැදිලි. අපිට ඉතාම සැකයක් තියෙනවා. දැන් හරින් ප්‍රනාන්දු උඩ පැන්නනේ මම ඉල්ලාස් වෙනවා කියලා නාඩගමක් කරා. අපිට ආරංචි විදිහට අර ඉල්ලාස් වෙන ව්‍යාජ ලියුමක් කියලා එයා කියන ලියුමත් එයාගේ මාධ්‍යංශයෙන් නිකුත් කරපේකක්. එයාගේ මාධ්‍යංශයෙන් ලියුමක් නිකුත් කරලා ඉල්ලාස් වෙනවා කියලා පස්සේ යාම x ගිනුමට ඇවිල්ලා කියනවා මං එහෙම ලියුමක් දැම්මේ නැහැ කියලා. ඔය නාඩගම් ඔක්කොම නටලා බොරුවට වීරයා වෙන්න යනවා හරින් ප්‍රනාන්දු. දැන් එහෙමනම් කැබිනට් මණ්ඩලයේ මේව සම්මත වෙන වෙලාවේ ඔය වීරයා කට අරින්න එපා. ඒ වීරයා කටේ පිට්ටු තියාගෙන ඉඳලා දැම්මේ කෑ ගහද්දි ඉතාලම පැහැදිලි මෙතන රනිල් වික්‍රමසිංහ, සාගල් රත්නායක, හරින් ප්‍රනාන්දු මේ ඔක්කොමලා එකතු වෙලා ගහපු ගේමක් මෙතන තියෙනවා. මේ තිරන්නලස් විතරක් නෙමෙයි. මේ ඔක්කොමලා එකතු වෙලා ගහපු ගේමක් තියෙනවා. අපිට ඉතාලම පැහැදිලි සැකයක් තියෙනවා මැතිවරණ අරමුදල් සඳහා අර ඩොලර් 7.727 ඒවා ටික එකතු කරලා ඩොලර් මිලියන 210ක් වෙනවා. මිලියන 3ක් සංචාරකයෝ ආවොත් ඒ මුදල මැතිවරණ අරමුදල් සඳහා පාවිච්චි කරන්න යනවා කියන පැහැදිලි සැකේ තියෙනවා. මේක මහ බැංකු බැඳුම් කර මංකොල්ලේ වගේම එකක්. මහ බැංකු බැඳුම් කර මංකොල්ලේදිත් කරේ අරමුදල් සපය ගන්න එක මැතිවරණය සඳහා. මේකෙත් අපිට පැහැදිලි සැකයක් තියෙනවා මැතිවරණ අරමුදල් රැස් කිරීම සඳහා ඩොලර් ගිණුමක්. මොකද ඔය පණින මන්ත්‍රීවරු එහෙම රුපියල් වලට දැන් එන්නේ නැහැ නේ. ඒ නිසා ඩොලර් ගිණුමක් සඳහා තමයි මේ මංකොල්ලේ කරන්නේ නැත්තේ කියලා. ඒ නිසා මෙතන පැහැදිලි දූෂණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. වංචා
පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මහ බැංකු බැඳුම් කර මංකොල්ලය හා සමාන විනාශකාරී දූෂණයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. රටේ ස්වයරිභාවය සහ විශේෂයෙන් රාජ්‍යයේ වගකීම ඒකාතහැරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොබිටෙල් ආයතනය ඩොලර් එකට දෙන්නම් කියලා තියෙද්දි ඩොලර් 18.50කට ඒ පහසුකම ගන්න විදේශීය සමාගමකට දෙද්දි ටිරාන්නලස් චන්ඩියා වගේ කියනෝ නෑ අපි ටෙන්ඩර් කැඳවන්නේ තරඟකාරී මිල ක්‍රමය කියලා එකක් නෑ. එහෙම තරඟ කරන්න මේ සමාගමත් එක්ක තරඟ කරන්න කිසිම සමාගමක් ලෝකේ නෑ කියලා. පුදුම ඇමතියෝ මේ. පුදුම ඇමතියෝ. ඒ කියන්නේ එහෙම තරඟ කරන්න සමාගමක් නෑ කියලා එයා දන්නේ කොහොමද? අනිත් එක ප්‍රසම්පාදනය කියන එක. ප්‍රසම්පාදනයේ මූලික මූලධර්ම දෙකක් තියෙනවා. පළවෙනි එක තරඟකාරී මිල කැඳවීම, දෙවෙනි එක අවම මිල ගණන් වලට එකඟ වීම. ඒ දෙක දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් වෙලා තියෙන 2016න් පස්සේ ප්‍රසම්පාදන කොමිෂන් සභාවත් සමග. ඒ නිසා අපි බලකොට කියා සිටිනවා මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයක් අවශ්‍යයි. කැබිනට් මණ්ඩල තීන්දුව විසින් ඔප්පු වෙලා තියෙනවා අපි කියපු දේ හරි කියලා. ඒ නිසා අපි කියපු දේ හරි ඒකේ කොටසක් ආපස්සට හරවලා තියෙනවා. ඉතුරු කොටසත් ආපස්සට හැරවිය යුතුයි. මේ සියල්ල සම්බන්ධ පූර්ණ විමර්ශනයක් කරලා කැබිනට් මණ්ඩලෙම පිළිගන්නව නම් වැරද්දක් වෙලා තියෙනවා කියලා වැරද්ද කරපු අයට දඬුවම් දිය යුතුයි.